අයි බෝවන් සුභ දවසක් හැමෝටම අලුතින් ඇන්තුරියම් වගාවට පිවිසිච්චි ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි මේ ඇන්තුරයම් පැ අනිවාරයෙන්ම මේ මැසක්කොඩ තියන්ඩ ඕනිද කියන කතන්දරේ. ගොඩක්ත් දෙනෙක් මගේ කහලක් තිබුණ මොකද මගේ ැ ගොඩක් වඩියෝස්සල තියෙන්නේ මේ වගේ දැල් තට්වුඩ තියපු පැළවල පින්තුරු තමයි වීඩියෝස් තමයි තියෙන්නේ තියාලට දැනගන්න ඕ වනා බිම තියල හදන්න බැරිද ඇන්තුරියම් කියන්නේ තට්ට උඩම හදන පගාවක්ද කියන එක තියහින්ද තමාත් මම විඩික කරන්න හිතුවේ ඇත්තෙම ඇන්තරියම් එහම තත්ව ඩ හදන්නවශ්‍ය නැහැ බිමට්ටම හදන්න පුළුවන් මගෙත් මුල්ම කාලේ මගේ මුල්ම නෙට්හවුසක පින්තුරක් දම්බන්දානවා ඒ කාලි මම බිම තමයි පැළතියාගත්ත පොඩි මේසයක් තිබුණ දැල් මේසයක් හදාගෙන මගේ චූටි පැලතින්න්න චටි පැලබිමතියන්න බැහැ. නමුත් මම අනුගමනය කරපු විශේෂ ක්‍රමයක් තිබුණ ඒක තම කෙලිම් පොලො මතුපිටින් පටික තියන්නේ නැහැ ඒකට විශේෂ ේතුවක් තිබුණ එකක් වේ අන්ගේ ආරක්ෂ කරගන්න ඕනෙහින්ද. අද අප විිමට මේ මහපොළව උඩ ඇතුරයම් පැර තිබම දැන් අපි ඇන්තුරියම් හදනකොට මාධ්‍යර්ධානය ගොඩක්ට පොල්ලෙලිනේ මේ පොල්ලෙවෝලට බොහෝම ඉක්මනින් වයෝ ඇදෙනවා. එතකොට පොලෝමතුපිට මේ පෝචිතික තිබ්බම වයන්ට ඇතුළවෙන්න පහසුවයි අර මාධ්‍ය ඇතුළට. එතකොට වේයෝ කරන්නේ අර පෝලල් ටිකත් කාලා මූල්ටිකත් කාලා පස්ෆොලිම් පුරෝණෝ පෝච්චය ඇතුළේ. ඉතින් ඇතකොට ඇත්තරම අපේ පැළ ගණ්ඩ දෙයක් නැහැ. වාර්යම පැළමැරෙනවා වේවල්ල පුහම ඕක තම ප්‍රධානම් හේතුව ඇන්තුරයම් පැළ බිමතියන්ඩ එපා කියන. එතකොට අපිට පුළුවන් ඒ ඒකෙන් වලකින්ද තවත් පෝච්චයක් පිමට මුනින් නමලා එකොක් පරණ කිවිහට්ටයක් වෙන්න පුළුවන් මුවක් හරි ආධාරකයක් මත පෝච්චය තිබ්බනන් කිසිම ගැටලුවක් නෑ. මොක ැල්තටවා දන්ඩ ලොකු වේදමක් යනවා. එහෙමං වශය නැහැ. සමහරුව අහනෝ ඉටරෙද්දක් කියරලා ඒ මත තියන්්ඩද කියලා නමුත් මම නං කියන්නේ ඒකත් එචරම සදුසනෑමොති ඉටරිෙද්ද සිදුරු බුණ නතින් ඒ සිදුරු අතරින් වේයන්ඩවෙන්න පුළුවන් අපි සිදුරු නොකර ඉටරෙද්ද දැම්මොත් වෙන්නේ අපි දාන වතුර ඉටරෙද ත රැන්දෙනවා එතකොට ඒක මදුරුව බෝ වෙන්න පුළුවන් ඉතින් ඔය කාරණාව නිසා ඉටෙද්දක් පාර්චික නවනම් ඒකැන සැකිලිමත් වෙන්න ඕනේ එක්පද වතුර ැලයන්ට සිදුර හදුවතින් සිදුර රහ වයෝ වවා ති ඕක තම ඉත්‍රෙද කුතියන් ික තිනරදරේ ඉතින් හොඳම විදිහ තමයි පෝච්චයක් මුණින් නමලා ඒ පෝච්චය වඋඩ අපේ අන්තුරෙන් පෝච්චිය රඳවන එක ඒ විදි තම ම මුල්කාලෙ කරේ ඊට පස්සේ තවත්කාරණයක් තියෙනවා ද තද වැහි කාලෙට මිඳුලේ මඩ වතුර ගහගෙන එෙනවනි දකොට දැන් අපි මේ පොළොමවතුකවිට පෝච්චි කියයලා තිබ්බෝතින් අර මඩ වතුර ොක්කෝම අප පූච්චි තුළට යානෝ. ඊළඟට වෙන්නේ මුල්කුණුවීමේෙනවා අර මඩ වතුර ගියයාට පස්සේ පැරටිකුණුුවන්න බලනවා. ඉති ඕකත් එක හේතුවක් ඇන්තුූරයම් පොලොෝ මතුපිට නොතයන්න. දැන් ඇත්තෙම පහුවෙනකොට මම ඕකිඩ් වගාවක් කරපු කෙනෙක් නෙ මුලදී. දර්මං ඕකිට් වගාවෙන් අයි වුණ. මන්දේ දස් දහන විස්ෙන් විතර පස්සර පොවි් වසංගතය ආපුවෙලාවේ. නොයකුත් ේතු නිසා කුමිනාශක ඔයදිලීර්නාශකයතහනම පොහොරතහනමත් එක්ක අපිට ඕකඩවාගායෙන් මම අයින් ඕනා ඊට පස්සේ මම මගේ මම කලින් වීඩියක්කිනුත් දැම්ම. ඊට පස්සෙ මම මගේ තිබ ඕකට නෙට්හ ඔසෙක තමයි ම ඇන්තුරෙන්ම්වන්ඩ හරියට දැල් වෙනස් කරලා හරි ගස්සගත්තේ. ඉතිං ඒක නිසා මටගෙදර හදපු දැල්තට්ටු තිබුණ. එනිසා තමයි මම ගේ ප දැන් මේ දැල්තට්ටුඩ තිලා තියෙන්නේ එහෙම නැත්තුව ලොකු ියදමක් දරලා දැල්තට්ටු හදාගන්න කියලා ඔයි තැනකවත් අපි මමනං කියලා තිය ඇ කියන්නේම නෑ. හැකියාවක් තියෙනවාන පොලෝමස්ටමින් උසට ගන්න පුළුවන්නන් ගොඩක් හොඳයි මඩත්තුව පහසුයි බිම නැමිලා පැලවල වැඩ කරනවාට වඩා විශේෂයෙන් දැන් අපි වගේ වැඩිහිටියයට පොළුවට බිමට නැමිලා වැඩ කරන්නට අමාරුයි තියනිසා ඒක මට හරි පහසුවක් වුණා. මගේ වගාවේ දැල්ටු තිබීම. ඉතින් ඔ දැම් බලන් ඉන්න කෙනෙකුට අයිඩියකක් ගන්න තමයි ම මේ පරණ පින්තුරු දෑම මේවා ගොඩාක් පරන පින්තුරු යදස් දහටේ විතරගේ ගත්තේවා මෙ මගේ නෙට්හවසකේ අර මුල්ම නට් වසක ඇතුරම් නේහවසක පින්තුෘර්තමාම අම්ම දාලාර තිබුණ. ඉතින් මංහිතනෝයාලට යම් අවබෝධයක් එන්ට ඇති කියලා යන්තුරෙන් පැළ කොහොමද තියාගන්න ලඕනි කියලා. ඉති විඩ එක ලස්සන අයිනම් මොගුලා යමක්ඉගෙන ගත්තනම් විඩෝගට ලයිකත් දාලා මගේ චනල්ලක සබස්ක්‍රයි් කරන්න අතාමතකය කරන්නපා මම්බල් ද්‍රා ගුණතිල්ලක සුබ දවසාක් කෑමෝටම